අයිබෝවන් සැමට කලින් සත්‍ය හරිටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකාවෙන් දිනකට මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අද වාර්තාවෙයි. ජනතාවට සහ රටට සිත්පතා හෙට සිට සතියක කාලයක් විශේෂ ආගමික වැඩසටහන්. කොරෝනා බවට සැකපිට මියගිය කාන්තාවකගේ දේහයක් ආදාහන කිරීමට යාමේදී මහියංගනේ උණුසුම් තත්ත්වයක්. ඉන්දියාවේ දේව මෙහෙකට එක් වූ පිරිසකට කොරෝනා. මෙම දේව මෙහෙයට ශ්‍රී ලාංකිකින් පිරිසක් ද එක්ව සිටි බව විදෙස් වාර්තා තහවුරු කරයි. ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරන්න, ජනතාව හැකිතාක් නිවෙස්වල තබන්න, දිස්ත්‍රික් අතර ගමනාගමනය නතර කරන්න, ගුවන් තොටුපළ වරාය විවෘත නොකරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට නිර්දේශ කරයි. දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍ය වුවද රෝගීන් උපරිමයක් වාර්තා වීම අප්‍රේල් අවසානය දක්වා සිදුවිය හැකි බව සෞඛ්‍යංශ පෙන්වා දෙයි. පවතින තත්ත්වය හමුවේ ලබන සතිය තුළ පාර්ලිමේන්තුව කැඳවීමේ සූදානමක් ගැන හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල හෙළි කරයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුදේදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 12,500කට අධික මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට. ප්‍රථමයෙන් දේශීය පුවත්. හෙට සිට දින 7ක් දිනපතා රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වා රටේ ජනතාවට ආශිර්වාද පළ කිරීම සඳහා පිරිත් සජ්ජායනා කිරීමට යොමු වන ලෙස ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයන් ත්‍රිනිකායක මහනා හිමිවරුන් ඉල්ලීමක් කර සිටිනවා. ත්‍රිනිකායක මහනා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකා වාසී ගරුතර මහා සංඝරත්නය වෙත හා සමස්ත මහජනතාව වෙත සුවිශේෂී නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල ගරුතර මහා සංඝරත්නය වෙත මහනා හිමිවරුන් ප්‍රකාශ කළේ අප්‍රේල් මාස පළමු වනදා එනම් හෙට දින සිට අප්‍රේල් මාස 7 වනදා දක්වා දින 7ක කාලයක් දිනපතා රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වා ජනතාවට ආශිර්වාද පිණිස යොමු වන ලෙසයි. හෙට දින සිට දින 7ක් දිනපතා රාත්‍රී 7ට සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාදකොට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කර අනුතුරුව බුද්ධ වන්දනාව සිදු කර පසුව රතන සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය ඇතුළුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පින්වතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නිරෝගී බව හා ජීවිත ආරක්ෂාවෙත්වා යන සත්‍ය ක්‍රියාව කරන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටින බව මහනා හිමිවරුන් පවසනවා. ඉහත ආගමික වතාවත් එකම වේලාවකට ආරම්භ කර එකම වේලාවකට අවසන් කර රාත්‍රී 7:55ට සත්‍ය ක්‍රියාව සිද්ධ කිරීම තුළින් එය විශාල අධ්‍යාත්මික බලයක් වී අප රටේ ජනතාවටත් යහපතක් වන බව අපගේ විශ්වාසයේ බව උන්වහන්සේලා පෙන්වා දෙනවා. ගෙහි ජනතාවද රජය විසින් ලබා දෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මෙවුතුම් ක්‍රියාවට සම්බන්ධ වන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටින බවයි අතිපූජ්‍ය ත්‍රිනිකායක මහනා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ. අද දිනේ තුළ කොවිඩ් ආසාදිතින් 20 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව අද දින වාර්තා වුණා. ව්‍යාපාර කොරෝනා වර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ රටේ ජනතාවගෙන් අපි නිරන්තරයෙන්ම ඉල්ලා සිටිය මේ රෝග ලක්ෂණ ඔබේ තිබෙනවා නම් කරුණාකරලා රජය විසින් අඳුනාගෙන ඇති මහජනතාවට ප්‍රකාශයට පත් කරලා ඇති රෝහල් 27ක් තියෙනවා. හැම දිස්ත්‍රික්කයකම එක රෝහලක් තියෙනවා. ඒ රෝහල් වලට ඇතුළත් වෙන්න කියලා අපි දිගින් දිගටම මේ රටේ ජනතාවගෙන් ආයාචනා කළා. නමුත් ඒ කියන ඉල්ලීම් කිසිවත් නොසලකා ඊයේ මියගිය රෝගියා ගෙදර සිට නොයෙකුත් තැන්වලට ගිහිල්ලා ප්‍රතිකාර අරගෙන තමන්ගේ ගෙදරට වෙලා ඉඳලා දැනිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමට තරමටම අසාධ්‍ය වුණාම තමයි මීගම්ම රෝහලට ඇවිල්ලා දවසක් ඇතුළත මීගම්ම රෝහලේදී දැනිසත්කාර ඒකකෙදී මියගිය. මෙහි තියෙන නරක තත්ත්වය මේ කාලය තුළ ඔහු කුමන කොයිතරම් පුද්ගලයින්ට මෙය පැතුරුවාද කියන එක නිසා තමන්ට මෙම රෝගයේ රෝග ලක්ෂණ තිබෙනවා නම් අපි ඉතාම ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා රජය විසින් නම් කරලා තියෙන එම රෝහල් 27න් එකකට ඔබ වහාම ඇතුළත් වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් මුළු මහත් සමාජය වෙනුවෙන් මේ යුතුකම ඉටු කරන්න කියලා. සැකසහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා අප විසින් හෝමාගම මූලික රෝහල සම්පූර්ණයෙන් පවරගනු ලැබුවා. පුත්තලොන්ම ඉරණවිල දේශයේ දැනට සකස් කරගෙන යනවා වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිල්ලේ රෝහලක් ඇඳම් 50ක. මෙයත්
COVID-19 සැක කටයුතු රෝගීන් සඳහා වෙන්වනවා. මේක දවස් දෙකකින් අපිට ආරම්භ කරන්න පුළුවන්. අනිකුත් අවදානම් දිස්ත්‍රික්ක දෙක වන කළුතර සහ ගම්පහ ඒ දිස්ත්‍රික්ක දෙකෙන් දැන් රෝහල් දෙකක් අපි අඳුරගෙන තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ රෝහල COVID-19 සැක කටයුතු රෝගීන්ට වෙන් කරනවා තව දිනකින් පමණ. කළුතර ප්‍රදේශයේ බේරුවල රෝහල තෝරාගෙන තිබෙනවා තව දින දෙකකින් COVID-19 සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 48 නිරෝධායන මධ්‍යස්ථානවල නික්මාව නිසා නිරෝධායන මධ්‍යස්ථාන 16ක් සම්පූර්ණයෙන්ම හිස්ව ගොස් ඇති අතර තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 32ක් පමණ ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලබනවා. මේ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථාන 32 යටතේ 1773 දෙනෙකු තවදුරටත් නිරෝධායනට ලක් වෙමින් පවතිනවා. ඔවුන්ගෙන් 9 දෙනෙකු විදේශිකයන් වෙනවා. එවැගේම හෙට දිනෙත් දින 14ක නිරෝධායන කටයුතු නිමවීමෙන් අනතුරුව තවත් 100 දෙනෙක් මෙසේ නිරෝධායන කටයුතු නිමවි තම නිවෙස් බලා යෑමට නියමිතව තිබෙනවා. උදෑසන 6 සිට දවල් 12 දක්වා කාලය තුල ඇදිරි නීති බලපත්‍ර උල්ලංඝනය කරමින් ව්‍යාජ ලෙස භාවිතා කරමින් එවැගේම ඇදිරි නීති බලපත්‍ර රහිතව ධාවනය කළ පුද්ගලයන් 261 දෙනෙක් අතරගුඩ ගැනීම සඳහා පැය 6ක කාලයක් තුල වැඩිම පිරිසක් අතරගුඩ ගන්න ලැබුවේ මේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කළාට පස්සේ අද දිනේ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබට ඇදිරි නීති බලපත්‍රයක් ලබා දී තිබුණත් එම බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන්නට එපා. ඔබට ලබා දුන් මාර්ගයෙන් පමණයි යම් ස්ථානයක සිට තව ස්ථානයකට යාමට හැකිවන්නේ. ඒ නිසා ඇදිරි නීති බලපත්‍ර උල්ලංඝනය කිරීම හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කිරීම ඉතා දැඩි වරදක් ලෙස අපි සලකනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. කොරෝනා රෝගය වැළඳී ඊයේ දින ජීවිතක්ෂයටපත් වූ දෙවන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රීතියට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී සිදු කෙරුණා. මේකම වූ මහනගර සභාවට අයත් පොදු සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයේදී මෙලෙස ඔහුගේ අවසන් කටයුතු සිදු කර තිබුණා. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක් වූ තවත් කණ්ඩායමක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන තුනකින් පිටව ගියා. කොරෝනා වෛරසය වැළඳී ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ 64 හැවිරිදි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිය යටතේ ඊයේ මධ්‍යම රාත්‍රියේදීම සිදු කිරීමට සෞඛ්‍ය අංශය පියවර ගත්තා. ඒ අනුව මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භූමියේදී එම ආසාදිතයාගේ දේහය ආදාහනය කෙරෙනු අතර එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ කිසිදු ඥාතියෙකු සහභාගී වී නැහැ. වෛරසයෙන් මියගිය දෙවන පුද්ගලයා ජීවත්ව සිටි නිවසේ ඔහුත් සමග පුද්ගලින් 11 දෙනෙකු ජීවත්ව සිට ඇති අතර ඔවුන්වද ඊයේ දින සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායනය සඳහා යොමු කළා. ඉන් අනතුරුව මියගිය පුද්ගලයා ජීවත්ව සිටි පෝරුතොට ප්‍රදේශයේ කොටසක් සම්පූර්ණයෙන්ම බාහිර පරිසරයෙන් හුදකලා කොට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව මේ වන විට ප්‍රදේශ 4ක් බාහිර සම්බන්ධතාවලින් හුදකලා කොට වසා දමා ඇති අතර එලෙස වසා දැමුණු ප්‍රදේශ වන්නේ අටලුගම, අකුරණ, බේරුවල පන්නිල, මීගමුව පෝරුතොට යන ප්‍රදේශයි. මේ අතර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ සැරිසැරු බවට ලද තොරතුරක් මත අද දින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස 7ක පුද්ගලින් 33 දෙනෙකු නිවාස තුළම නිරෝධ කිරීමට අද දින කටයුතු කළා.
මෙතර දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍යංශයේ අධීක්ෂණයේ යටතේ නිවස තුල නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු හදිසියේ නිවසින් අතුරුදහන් වීම හේතුවෙන් දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍යංශයේ නිලධාරීන් මෙම පුද්ගලයා සොයා යන අවස්ථාවේදී ඔහු දඹුල්ල නගරයේ රාජ්‍ය බැංකුවකට පැමිණ තිබෙන බවට අනාවරණය වුණා. ඒ හේතුවෙන් එම රාජ්‍ය බැංකුව දඹුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සහ සේවකීන් විසින් විස බීජ හරණය සිදු කළා. එමෙන්ම හැටන් දික්කොය දරවල වත්ත පහල කොටසේ වතුකම්කරු පවුල් 200ක් පමණ අද දින සිට ස්වයන් නිරෝධායනයකට යොමු කිරීමට අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙනවා. දේව ගැතිවරයෙක් පසුගිය දා හැටන් දික්කොය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණ දේව යාඥාවක් පවත්වා ආහාර මළු බෙදා දී එම දේව ගැතිවරයා දිවයිනින් බැහැරව යාමෙන් පසු ඔහුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණා. එම හේතුව කරන කොටගෙනයි හැටන් දික්කොය රදවල වත්ත පහල කොටසේ වතුකම්කරු පවුල් 200ක් මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ. මෙතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක සේවකයෙකු හදිසියේ ශ්වසන ආබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක් අදපස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තා. මෙතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන 48ක් වෙත යොමු කෙරුණු පුද්ගලයින්ගෙන් මේවන විට පුද්ගලයින් 1964 දෙනෙකු නිරෝධායනයට ලක්ව ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා. එම පුද්ගලයින් අතරින් 18 දෙනෙකු විදේශිකයින් වනවා. මෙතර අද දිනේද එලෙස නිරෝධායනයට ලක් වූ 321 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් පෙරියකාඩු පූනානි සහ පූරාසකුළම් ගුවන් හමුදා කඳවුර තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද දින පිටව ගියා. පූරාසකුළම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 206 දෙනෙකු ඉන්පිටව ගිය අතර ඔවුන් නිරෝධායනයට ලක්වන කාලය තුළ සියලු අවශ්‍යතා ඉටු කළේ ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන්. එමෙන්ම පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 104 දෙනෙකුත් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 11 දෙනෙකුත් අද දින මෙලෙස නිරෝධායනයට ලක්ව සිය නිවෙස් බලා පිටව ගියා. Thank you so much, madam. We really appreciate the cooperation that you extended to us during your stay here. I hope we provide that you all the facilities. හමුදාව ගැන මම ගොඩක් පැහැදිලිව කොහොමත් ඉන්නේ. ඉතින් ඒ සියලු සේවයන්ට ස්තුති වචනයක් හරි ස්තුති කරන්න අමතර සමා වෙන්න. හැබැයි මම පළමුවෙන්ම මගේ ගෞරවයේ নমස්කාරය දෙන්නේ අපේ ජනාධිපතිතුමාට. උතර දැනට පවතින කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වයේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශවලට සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිටම වෛද්‍යවරයාගෙන් ලබාගත යුතු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මේවන විට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන අතර එම ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතිය අද දින ආරම්භ කෙරුණා. මෙහිදී වෛද්‍යවරයා සහ රෝගියා අතර ජංගම දුරකථන මාර්ගයෙන් එම වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. නිව්මෝනියා රෝගය හේතුවෙන් බහියංගනයේ මූලික රෝහලේදී මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බහියංගනයේ නගරයේ ආසන්නයේ පිහිටි සුසාන භූමියක සිදු කිරීමට ආවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. උණ සහ නිව්මෝනියාව හේතුවෙන් මහියංගනයේ මූලික රෝහලේදී මියගිය කාන්තාවකගේ මලසිරුර මහියංගනයේ නගරය ආසන්නයේ සුසාන භූමියක නිරෝධායන පනතේ නීති රෙගුලාසි යටතේ බොහොම දහනය කිරීමට ගොස් අද සන්ධ්‍යාවේදී සුසාන භූමිය ආසන්නයේ ගම්වාසීන් දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමග එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ විල්ගමුව දේවගිරිය ගම්මානයේ DM කුසුමාවතී නම් කාන්තාවක වන අතර උණ සහ නිව්මෝනියාව යන රෝගී තත්ත්වයේ හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ඇයගේ රුධිර වාර්තාව හෙට උදෑසන ලැබීමට නියමිත අතර ඇය කොරෝනා වැළඳී මියගිය කාන්තාවක් ද යන්න සැක සහිත හේයින් රෝහල තුල සිරුර තබා ගැනීමේ අවධානම නිසා මලසිරුර අද සන්ධ්‍යාවේම බොහොම දානය කිරීමට රෝහල් බලධාරීන් තීරණය කළා. කෙසේ නමුත් එම සුසාන භූමිය අවට පදිංචි ගම්වාසීන් මෙලෙස සිරුර බොහොම දානය කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් මෘතදේහය හෙට උදෑසන රුධිර වාර්තාව ලැබෙනතුරු මහියංගනයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කළා.
වසංගත විද්‍යානුකූල අනාවැකි වලට අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මැදියේ වෝද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම අප්‍රේල් මාස අවසානයේ දක්වා සිටුවේ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් දිවේතනක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන් මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම ඔවුන් රජයට විශේෂ නිර්දේශ 8ක් ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පැතිරීම පිළිබඳ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 3A මට්ටම එනම් නිවෙස් ආශ්‍රිත රෝගී සමූහයන් සිටින අතර 3B තත්ත්වයට එනම් ගම හෝ නගරය තුල කුඩා රෝගී කණ්ඩායම් සමූහයන් හෝ හතරවන කාණ්ඩය වන රෝගය සමාජය තුල පැතිරීමේ අවස්ථා මට්ටමට ඇතුළු වීමට දැඩි අවධානමක් මේ වන විට මතු ඇති බවයි. දැනට සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව මේ මොහොතේ ගත හැකි සියලුම දැඩි ක්‍රියාමාර්ග හා උග්‍ර ප්‍රතිචාර හරහා කොරෝනා රෝග ව්‍යාප්තිය මර්ධනය කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලුම සමාජික රටවලට දැඩි ලෙස අවවාද කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක කළ හැකි පියවරයන් ගණනාවක් පවතින බවයි ඔවුන් මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. අංක 1.80%කට වඩා වැඩි සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීම. ඒ අනුව සමාජ දුරස්ථකරණය 80%කට වැඩි මට්ටමේ පවත්වා ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ඒකාකාරී ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව නිර්දේශ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ඒ සඳහා සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුලම සිටීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කෙරෙනවා. බැංකු කටයුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුලටම ළඟාවන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම, විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම, වහාම නැවැත්වීම, දිස්ත්‍රික් අතර සංචරණය හැකි තාක් දුරට අවම කිරීම, රෝග ව්‍යාප්තිය රට පුරා සිදු කළ හැකි පරිදි ජනතාව එක් රැස් වන අධි අනතුරුදායක ස්ථාන පිළිබඳව දැඩි තීන්දු තීරණවලට එළඹීම, දමුල්ල ආර්ථික මධ්‍යස්ථානය, දීවර වරායන්, මැනින් වෙළඳපොළ ඇතුළු ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන, තේ කර්මන්ත ශාලා ඉන් උදාහරණ කිහිපයක්. දෙවැනි කරුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික ස්වනිපාරක්ෂාව සම්බන්ධ නිරන්තරයෙන් අවධානය යොමු කිරීමයි. උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නිවැරදි වාසේදීමයි. තෙවන කරුණ රෝහල් පද්ධතිය තුළ ධාරිතාවයේ ඉහළ නැංවීම, ඒ තුළ භෞතික සම්පත් සහ මානව සම්පත් සංවර්ධනය. ඒ තුළ අඩංගුවට සුවිශේෂී කාරණයක් වන්නේ පසුගිය දින කිහිපය තුළ ඇතැම් රෝගීන් සත්‍යවසන් කිරීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස රෝහල් 4ක වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් ඇතැම් ඒකක සම්පූර්ණයෙන් වසා දැමීමට අද වන විට සිදු වී ඇති බවයි. උදාහරණ ලෙස මිගමුව, ශ්‍රේජාවර්ධනපුර, කළුබෝවිල, රාගමහ, දෙස්සොයිසා රෝහල් ඔවුන් පෙන්වා දෙනවා. ඒ අනුව ඉදිරියේදී රෝගීන් රෝහල්ට පැමිණෙන විට ඒ අයට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් නිර්මාණය වීමටද ඉඩ ඇති බවයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ. අංක 4. රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් ස්පර්ශකයන් හඳුනාගෙන ඒ අය නිරෝධායනයකට ලක් කිරීම. 5. කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් වඩාත් පුළුල් කිරීම. 6. රෝග ප්‍රතිකාර සඳහා සුවිශේෂී ඖෂධ හඳුනා ගැනීම. මේ වන විට ලෝකයේ පුරා මේ පිළිබඳ යුද පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් ඔවුන් සඳහන් කරනවා. ශ්‍රී ලංකාව තුළ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය භාවිත කිරීම මේ වන විටත් ආරම්භ වී ඇත. එමෙන්ම රෝග ප්‍රතිකාරකයක් ලෙස අවිගණ්ණම් ප්‍රතිවෛරස් කාණ්ඩයේ ඖෂධය භාවිත කිරීම පිළිබඳ ජපානය තුළ කතාබහක් ඇතිවද අද වන විට විශේෂඥයින් තහවුරු කරනුයේ එම ඖෂධය කොරෝනා රෝග ව්‍යාප්තියට, කොරෝනා රෝග තත්ත්වයට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බවයි. පෞතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේත්ම ගුවන් තුටුපළ හා වරායන් විවෘත නොකළ යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන් පවසනවා. වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මැදියේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම අප්‍රේල් මාස අවසානයේ දක්වා සිදුවිය හැකි බවත් රෝහල් පද්ධතියේ උපරිම ධාරිතාවය කරා ළඟ නොවී COVID-19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරීම සඳහා අප විසින් ඉහත පෙන්වා දී ඇති කරුණු තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වන බවත් අවධාරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දහවල් නිකුත් කළ නවතම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ආයතනික වශයෙන් සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අරමුදල ස්ථාපිත කළේ මාර්තු මාස 23 වනදායි.
ලංකා බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5ක ඍජු තැන්පත් කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 5ක් සමගින් අද පෙරවරු 8 වන විට රුපියල් මිලියන 145ක් අරමුදල වෙත බැරවී තිබෙනවා. මහජන බැංකුවේ මූල්‍ය කළමනාකරණ ගිණුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 10ක්, මහජන බැංකුව විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් මිලියන 3ක්, පීපල්ස් ලීසින්, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා බැංකුව රුපියල් මිලියන 5 බැගින්ද, ජාතික ඉදිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 8ක් සහ Akbar Brothers Private Limited ආයතනය පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 50ක් සමගින් තැන්පතුවේ ශේෂය රුපියල් මිලියන 242 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දෙස් විදෙස් ඕනෑම අයෙකුට පරිත්‍යාග හෝ ඍජු තැන්පත් කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කෙරෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින්ද මුදල් තැන්පත් කිරීමට හැකි බව ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළා. 0112354354 ඔස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන KBA ගොඩවිලේ මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතිනවා. කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට දේශපාලන වේදිකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් වද්දුම් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ වසංගතයෙන් ගොඩ එන්න නම් මේ රටේ පක්ෂපාත නොබලා ආණ්ඩු පක්ෂීය විපක්ෂීයද ජාති ආගම් කුල බේද නොබලා සියලු දෙනාම එකහු වෙලා මේකට මුහුණ දෙන්න ඕන. Tamanට පුළුවන් උපරිම දායකත්වය දෙන්න ඕන. අපි මෙතනදී රටක් විදියට හිතන්න ඕන. පහුගිය වරදි කතා කරන වෙලාවක් තිබේ මේකට මූණ දෙන්න ඕන වෙලාවක්. නමුත් අද රටේ තියෙන තත්ත්වේ දවස් 10ක් ජනතාව ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්නේ. ඒ පීඩනය නිසා තමයි ඇඳුරු නීති අයින් කරපු ගමන් ජනතාව එළියට ඇවිල්ලා තමන්ට ඕන කෑම බඩු ටික තමන්ට ඕන දේවල් ලබා ගන්න කටයුතු කරා. ඉතින් රජයක් වශයෙන් රජයේ කාර්යභාරය තමයි මේ වගේ වෙලාවක ජනතාවට වියලි ආහාර මල්ලක් ලබා දෙන්නේ. අපි රජයට කියනවා කරුණා කරලා මේ අයට සතියක් ජීවත් වෙන ප්‍රමාණවත් අඩුතරමේ රුපියල් 5000කවත් වියලි ආහාර මල්ල මේ අයට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ලබන සතිය තුල පාර්ලිමේන්තුව කැඳවීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. කොරෝනා වෛරසය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ තුල ජීවත් වෙන අයට ලැබෙන ප්‍රතිලාභ පක්ෂග්‍රාහීව ලබා දෙන බව අපිට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය නායකයන් අපට දන්වලා තියෙනවා. දිනපතා දුරකථන ඇමතුම් 15-20 අපිට ලැබෙනවා. පක්ෂග්‍රාහීව භාණ්ඩ ගමන ගෙනාවාම ආණ්ඩුවට හිතවත් අයට පමණ මේ ප්‍රතිලාභ ලබා දෙනවායි කියලා අපිට දන්වලා තියෙනවා. ඉතින් අපි රජයට කියනවා වහාම මේ පක්ෂග්‍රාහී ප්‍රතිලාභ ලබා දීම වහාම නවත්තන්න. මොකද ආණ්ඩුවක් පත් වෙන්නේ එක්තරා කොටසකට නෙවෙයි මුළු රටටම. කොරෝනා වෛරසයට අදාළේ සාහන ලබා දෙන්නේ නැහැ. අපිට ආරංචි ලබන සතිය පාර්ලිමේන්තුව කැඳවනවා කියලා ඒක හොඳයි. මොකද අපේ ප්‍රශ්න අපේ පාක්ෂිකයන්ට වෙන හිරිහැරකම් ගැන අපිට කතා කරන්න පුළුවන්. ආර්ථිකයේ යථාතත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පියවර අලුතින් සම්පාදනය කළ යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපිට ගන්න සිදු වෙන පියවර මොනවාද? ඒට ගත වෙන කාලය කොපමණද? ඒ සඳහා අපේ සැලසුම කුමක්ද? මේ සියල්ලක්ම අලුතෙන් සම්පාදනය කරගත යුතුයි. ආර්ථිකය දැනටමත් පවත්වාගෙන යන්න අවශ්‍ය ආර්ථික අපි යම් උත්සාහයක් ගෙනෙනු. නමුත් ඒ ප්‍රමාණවත් නැහැ. සමස්ත ආර්ථිකය ක්‍රියාත්මක වීමට නම් ඒට වමනා කරන හැම අංශයකම සහභාගීත්වයේ දායකත්වයේ තිබිය යුතුයි. එම දායකත්වයක් දෙන්න පුළුවන් කමක් නැහැ මේ විදිය ඇඳිර නීතියක් පවත්වාගෙන යමි. මම හිතන්නේ අප්‍රේල් මැද අග පැත්තට වෙනකොට මේ තත්ත්වය යම් දුරකට ලිහිල් වෙන්න පටන් ගනීවි කියලා මම හිතනවා. ඒ ලිහිල් වීම පටන් ගන්නවත් එක්කම අපේ ආර්ථිකයේ සමාජයේ ජන ජීවිතයේ යථා තත්ත්වය ඇති කිරීම හෙමින් අපට ඉදිරියට ගන්නට වේවි. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සිදු කරමින් තමයි අපිට ආර්ථිකය ගොඩනැගීමේ මාර්ෂල් සැලැස්ම හදන්න තියෙන්නේ. මාර්ෂල් සැලැස්ම කියලා සැලැස්මක් තිබුණා යුරෝපයේ ගොඩ ගැනීමට, යුරෝපයේ ආර්ථිකය ගොඩනැගීමට. ලෝක යුද්ධයෙන් පසුව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව. ඒ වගේ අපිට මාර්ෂල් සැලැස්මක් වුවමනා වෙයි.
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ අතර පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ පසුරු දෙකට පැන වූ ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ලිහිල් කර යළි එදින පසුරු දෙකට පැනවීමට නියමිතව තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවරගෙන තිබෙනවා. තෝරාගත් පාර්ශ්ව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවරගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය වශයෙන් භාවිත කිරීමට අවසර ලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍රය නොමැතිව මහාමාර්ග සහ අතුරු මාර්ගවල ගමන් කරන සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගු කොටගෙන නිරුතයන රෙගුලාසි යටතේ සහ අපරාධ නීති යටතේ නඩු පවරනු ලබන බවයි. අධිකරණින් වැරදිකර වුවහොත් සිර දඬුවමකට සහ දඩයකටද යටත් වනු ඇත. ඊට අමතරව එම තැනැත්තන් අවශ්‍යතා අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ. එම වාහන පොලිස් පාරයටගෙන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් රඳවා ගැනීමට කටයුතු කරනු ලබනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2020 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත් මෙතෙක් නොලිපි ඇති බැවින් 2019 වර්ෂය සඳහා බලංගු ලෙස නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත් දරන මාධ්‍යවේදීන් හට සිය මාධ්‍ය කටයුතු මෙම අවස්ථාවේදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා 2019 වර්ෂ නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පතේ වළංගු කාලය 2020 මැයි 15 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ බෙහෙවුකදී ගැඹුරු මුහුදේදී අයිස් හෙරොයින් ඇතුළු බිලියන 12,500කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවටගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන සයුර නෞකාව මගින් පසුගිය 28 වනදා සෙනසුරාදා දින උදෑසන 9:30ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී එනම් දළ වශයෙන් කිලෝමීටර් 835ක දුරකදී මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය විදේශ යාත්‍රාවක් වන අතර එය විදේශ රාජ්‍යයක ධජයක් සහිතව ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබේදී ශ්‍රී ලංකා නාවික හමුදාව නිරීක්ෂණය කර තිබුණා. මෙම යාත්‍රාව ක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක ප්‍රමාණයක් සහ කොකෙන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් ඇතුළුව තවත් මත්ද්‍රව්‍ය පැකට් තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මෙම සියලු මත්ද්‍රව්‍යවල වීදි අගය රුපියල් මිලියන 12,500කට අධික වන බවට අනුමාන කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. මෙම විදේශ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ සඳහා හෙට දින ඩිකෝවිට වරාය වෙත රැගෙන විත් පරීක්ෂා කිරීමට නියමිතයි. පසුගිය මාස දෙකක කාලය තුළ ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙනීමේ තිබේදී අත්අඩංගුවට ගත් තුන්වන විදේශ යාත්‍රාව මෙය වනවා. මීට පෙර පෙබරවාරි මාස 22 සහ 25 දින මත්ද්‍රව්‍ය රැගෙනීමේ සිටියේදී විදේශ යාත්‍රා දෙකක් සහ එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබූ අතර විදේශිකයින් 16 දෙනෙකු හා ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු එයින් අනතුරුව දකුණු ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කීපය පුරාවටම ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදු කළ ලද මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍යයන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශ දිවරණ යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තා. මෙම යාත්‍රාව වැඩිදුර පරීක්ෂා කිරීමේදී අපට අයිස් එම නැත්තම් සිස්ටම් මෙතැම්පිටමින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයකුත් එවැගේම කොකේන් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයකුත් තිබෙනවා බවට අපිට සොයාගෙන ලැබුණා. මේ සමස්ත තොගය මත්ද්‍රව්‍ය බවට තහවුරුවොත් මෙහි වීථි වටිනාකම රුපියල් මිලියන 10,000ක් නැත්තම් කෝටි 1,000කට අධික වෙයි කියලා තමයි දැනට ගණන් බලලා තිබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ මෑත ඉතිහාසයේ දන්නා ඉතිහාසයේ ගත්තහම ශ්‍රී ලංකාවේ නියාමකයේ මෙහෙයුමක් සිදු කරපු ලොකුම මත්ද්‍රව්‍ය පැටලීම මේ බවට අපිට සරහත කරන්නට පුළුවන්. මේක ඉතා විශාල ජයග්‍රහණයක්. ඒ වගේම මේ අතවුමරගත් යාත්‍රාව සහ ඒ වගේ සැකකරුව මේ සියලුම දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තාමත් ඉක්මනට අපි ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙනවා. රාත්‍රී පොත් විකාශය අවසන්. තව තුනසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.